ප්‍රමාත සහෝදර සහෝදරයනි, අපි අද සුවිශේෂය තුළ දකිනවා සමහර අය දේවල් දැකලා ඒ දකින දේවල් අර්ථකථනය කරන්නේ තමන්ගේ අත්දැකීම් අනුව මිසක් හරි දේ මත පදනම් වෙලා නෙමෙයි. තමන්ට ගෝචර වෙන විදිහට, තමන්ට දැනෙන විදිහට, තමන්ගේ ජීවිතේ තමන්ට හැඟෙන විදිහට තමයි අද ගොඩාක් වෙලාවට මිනිස්සු දේවල් අර්ථකථනය කරන්නේ. එතකොට ඒ අර්ථකථනය කරන දේවල් අපි දකිනවා ජීවිතේ හැම තිස්සෙම ඍණාත්මක යථාර්ථයක් යම් විදිහකට ගොඩනගන්නට උත්සාහ කරනවා. මොකද අපි හැබැයි සමහර අවස්ථාවන් වල අපි දකිනවා අර යහපත් විදිහට අර්ථකථනය කරලා ධිරිමත් කරන්න, ශක්තිමත් කරන්න එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට අපිව, අපේ ක්‍රියාවන්, අපේ වචන තවත් කෙනෙක් අර්ථකථනය කරද්දී ඒ දේ ගොඩාක් වෙලාවට වැරදි විදිහට අරුත් ගන්නන්නට, අර්ථකථනය කරන්නට තමයි උත්සාහ කරන්නේ. අද ජේසුගේ ක්‍රියාවකුත් අන්න ඒ විදිහට අර වැරදි ආකාරයෙන් අර්ථකථනය වෙනවා. අර උපන්දා සිට ගොළුවු මනුස්සෙක්ව ජේසුස් වහන්සේ සුව කරපුවාම ඒ මනුස්සයව සුව කිරීම කෙරුවේ බෙල්සබුල්ගේ බලයෙන්, එහෙම නැත්නම් යක්ෂයාගේ බලයෙන් කියලා එදා එතන හිටපු සමහර අය අර්ථකථනය කරන්න පටන් ගන්නවා. තොරි ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා, එක රාජ්‍යයක් තමන්ගේම රාජ්‍යයට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තොත් ඒ රාජ්‍යයේ පැවැත්ම බිඳ වැටෙනවා මිසක් ඒ රාජ්‍යයේ පැවැත්ම ගොඩනැගෙන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා, මම මේ කරන්නේ එහෙම බලයකින් නෙමෙයි, මම කරන්නේ දිව්‍යන් වහන්සේගේ බලයෙන් කියලා. ඉතින් කොහොම වෙතත් ප්‍රේමාන්තේනි, අපේ ජීවිතයේ සමහර දේවල් අපි මොන තරම් යහපත් චේතනාවන් වලින් කෙරුවත්, අපි මොන තරම් හොඳ හිතින් කෙරුවත් තවත් අයට ඒවා ඇස්වල කටු අනිනවා වගේ වෙන්න පුළුවන්. තවත් අයට ඒවා වැරදි විදිහට අර්ථකථනය කරන්නට නේ ඒගොල්ලෝ අඩුපාඩු, එහෙම නැත්නම් චූටි සිදුරක් හොයාගන්න අවස්ථාවක් බවට පත් වෙන්නට පුළුවන්. අපේ ජීවිතේ අපි හැම මොහොතකම අපි කරන හැම දේම, අපි කරන හැම ක්‍රියාවක්ම, ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕන දෙවියන් වහන්සේට ප්‍රසන්න ක්‍රියාවන් වෙන්නට ඕන. මොකද එහෙම නැති වුණොත් අපිව බොහොම ඉක්මනින් හංවඩු ගහලා විනාශ කරලා නැති කරලා අපිව ඇදලා දාන්නට පුළුවන්. අපේ ජීවිතයේ අපි හැම මොහොතකම අපි අපිට චෝදනා කරලා අපිව විනාශ කරන්න බැරි විදිහට අපි ක්‍රියා කරන්නට ඕන. අර කතාවක් තියෙනවා, අපි වීදුරු ගෙවල් වල ඉඳගෙන අපි ගල් ගහන්න හොඳ නැහැ කියලා. එනිසා අපි කරන දේවල් අපේ හෘද සාක්ෂි ඉදිරියේ, දෙවියන් වහන්සේ ඉදිරියේ හරිනම් ඒ ගැන මොනම විදිහකටවත් දෙගිඩියාවක් තියාගන්නට එපා. ඒ ගැන ආය අහිතක් තියාගන්නට එපා. කවුරු මොනවා කොහොම කිව්වත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබේ හෘද සාක්ෂියට එකඟව දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කරන දේ හරිනම් ඒ ගැන මොනම විදිහකටවත් බය වෙන්නට එපා. දෙවියන් වහන්සේගේ නාමයෙන් අපි කරන හැමදේම දෙවියන්ට ප්‍රසන්නයි නම් ඒක මොනම විදිහකින්වත් විනාශ කරන්න බෑ. අද ඒ නිසා අපි දකිනවා ජේසුස් වහන්සේට මොන තරම් ගැරහුම් ආවත්, මොන තරම් තාඩන ආවත්, පීඩන ආවත්, කවුරු එය මැඩ පවත්වන්නට උත්සාහ කළත් අද වෙනකම්ම මේ උන්වහන්සේගේ දහම ක්‍රියාත්මකයි. ඒ නිසා ජේසුගේ නාමයෙන් අපි එකතු වෙලා උන්වහන්සේගේ නාමයේ මහිමය පිණිස කැපවෙමින් අපිට කළ යුතු, අපි විසින් කළ යුතු දේ සහ අප විසින් අපට කළ හැකි දේ කරන්නට දිරිය සවිය ශක්තිය අපි ඉල්ලලා යාඥා කරමු. මම ඔබ වෙනුවෙන් පුංචි යාඥාවක් කියන්න. ජීවමාන චේසුනි, ඔබහන්සගේ නාමයට කැපවෙන්න, ඔබහන්සගේ නාමය තුළ, ඔබහන්සගේ නාමයේ මහිමය පිණිස
අද දවසේදී තමන්ගේ හෘද සාක්ෂිත එකඟව ඔබ වහන්සේ ඉදිරියේ හරිදේ පමණක් නොබියව නොසැලී කරන්නට යුක්තිය වෙනුවෙන් සාපිපාස වෙමින් සාධාරණයේ වෙනුවෙන් නැගී සිටිමින් ජීවිතයේ හැම මොහොතකම දුප්පතාට දුර්වලයාට ශක්තියක් බලයක් වෙන්නට ඔබ වහන්සේ මේ ශ්‍රවණය කරන හැම කෙනෙක්ම ආලේප කළ මැනව. ඔවුන්ගේ දෛනික ජීවිතයේ ඔවුන් ගන්නා වූ සෑම පියවරක්ම ඔබ වහන්සේගේ අභිප්‍රායට අනුකූලව ගන්නට ඔවුන්ට ආශිර්වාද කළ මැනව. එමෙන්ම ඔවුන්ගේ ජීවිත වහන්සේගේ ආදරය තුළ ශක්තිමත් කළ මැනව, බලවත් කළ මැනව. අද දවසේදී ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සාර්ථකව ඔබ වහන්සේට ප්‍රසන්නව හා ප්‍රීතියෙන් නිම කරන්නට අවශ්‍ය වරම් වර ප්‍රසාද දානය කළ මැනව. ජේසුගේ නාමෙන් ආමෙන්. ජේසු පිහිටයි. සුබ දවසක්.